අවුරුදු ඉස්සර විකට දුන්න තරක තියනවා ඒව හොයාගෙන යන්නේ ගිහිල්ලා ඉතින් උණු වතුර බෝතල් පිරිස් කුට්ටක් ඕව තමයි හොයාගෙන ඒවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී තිබ්බ කෝණේ මේ කලාවේ වැජ වෙන්නත් බෑ කලාව තුල මාර කෙනෙක් වෙන්නත් බෑ කොහාටද උන්ව යවන්නේ පොඩි ගරිල්ලා සෙට් එකක් හදාගන්න තමයි මේ try කරන්නේ නමාසුදික් සිද්දීක් නානාපතේගා නසුරුන් ෂා එක්ක ඒ කියන්නේ ඒගොල්ලෝ උගන්නන වර්ක්ෂොප් එක වැඩ කරා ටැලන්ට් එක තියෙන කෙනාට නළුව වෙන්නත් බෑ මට ආසයි කවදා හරි ඇක්ටිං සහ මයිමින් කියන ඇතුලේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න කලාවේ මේ විවිධ කල්ට් හැදිලා තියෙනවනේ මේ අය විතරයි මේ රැඩිකල් වැඩ කරන්නේ උඹලට බෑ ඒව නිකන් අපත වැඩ යුනිවර්සිටි කතරුත් ඒ ප්‍රශ්නේ තියෙනවනේ ඇතුලේයි විතරයි එලියයි මේ එන්නපා උන් ඇවිල්ලා මෙතන මේ ගංජා ගාගෙන නිකන් පොර ටෝක් දීගෙන ඉන්නවා මිසක් මේ කිසි වැඩක් කරන්නේ නැහැ කියලා පොඩි කාලේ පොතක ලියදෙවිච්ච අරමුණු පහක් තියෙන අරමුණු පහ ඇතුලේ තමයි මම තාමත් වැඩ කරන්නේ හැබැයි පොත කවුරු හරි හොරකම් කරා මගේ Lines and Beyond ජනක කුඹුකගේ සමග සැරිසරම මේ මිතුරු මිතුරේනි අද අපි Lines and Beyond නාලිකාව හරහා සම්මුඛ වන්නේ රංගනේ යාවත්කාලීන දැනුම සමග පොරබදින ප්‍රබල රංගවේදියෙකු සමග ඒ වගේම ඔහු තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. අලයන්කෝ බම්මා එක එන්න. දැන් මුන්ට මොනවද මම මේ ප්‍රදීප් රාමවික්‍රම මහතා. ආයිබන් ප්‍රදීප්. හලෝ ආයිබන්. ඉතින් මේ අපි මේ සාකච්ඡාවට පොඩි ප්‍රවේශයක් හැටියට ගමු. අපේ මේ ටෙලිවිෂන් සීරීස් වල ගත්තොත් ඒකේ මේ කඩයිමක් මෑත කාලීනව සටහන් කරපු මේ ටෙලි සීරීස් එකක් නේ එයා දැන් බඳලා කියන එක ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරපු. ඒකේ ඔබ අපූර්ව චරිතයක් නිරූපණය කළා මේ මණීගේ චරිතය. කොහොමද ලැබෙන ප්‍රතිචාර තාමත් ඒහා සමානෝම ප්‍රතිචාර ලැබෙනවද? ඔව් ඒ කියන්නේ ඇයි අර ඒ දවස්වල ටාටි යද්දි තිබිච්ච ප්‍රතිචාර අදටත් තියෙනවා. මොකද අදටත් සමහර අය ගනුදෙනු කරන්නේ ඒ දැකපු එකත් එක්ක. මොකද මේ සමහරක් දැන් මට මේ වෙනකොට යම් යම් විදියට මගේ ස්ටඩීස් වලටත් සපෝටිව් වෙලා තියෙනවා ඒ නාට්‍ය මේ කරපු දේවල් වෙනුවෙන්. මොකද මේ වෙනකොට සමහර අය දැන්ටත් ආරාධනා කරනවා එක එක මේ ඒ කියන්නේ එන්න කියලා ස්ටඩීස් වලට දැන් ජපාන එහෙම කට්ටිය සමහරක් අය ඇවිල්ලා එහෙ තියෙන නෝ කබුකි තියෙන නාට්‍ය සම්බන්ධව ස්ටඩි කරන අවස්ථාවක් දෙන්නම් ඔයා නාට්‍ය ගැන ස්ටඩි කරන කෙනෙක් නිසා ඒ වගේ දේවල් සහ දැන්ටත් දැක්කම කතා කරන එහෙම ප්‍රතිචාර අදටත් ලැබෙන්නේ ඒ නාට්‍ය නිසාම තමයි සහ ඒක මගේ ජීවිතය සහ මගේ ඇක්ටිං වැඩවලට මාර තල්ලුවක් වෙලා තියෙන මේ අවස්ථාව ඇත්තටම නාට්‍ය ප්‍රදීප් මට හිතෙනවා දැන් මේ ප්‍රදීප් ඉතිහාසයට පොඩ්ඩක් ගිහිල්ලා ඉන්න. දැන් මේ ගමේ ඉඳලා මෙලෝ හසරක් නොදැන රඟපාන්න තියෙන උන්නට කොළඹාපු කොල්ලෙකුට කොළඹ මේ ගෙන්දගම් පොළවේ පැලවෙනවා කියන එක හරිම දුෂ්කර ක්‍රියාවක්. දැන් එහෙම පැලවෙච්ච සමහර පැල අපි දන්නවා නිකන් අකාලේ මිය ගියා. දැන් ඔබ එහෙම කෙනෙක් නෙමෙයි ඔබ බොහොම අතුරුකිලි දාලා නිකන් දැවැන්ත වෘක්ෂයක් හැටියට මේ තරුණ වියේදීම පැලවෙච්ච කෙනෙක්. මේකේ තියෙන මේ දුෂ්කර ක්‍රියාව පිටුපස්සේ බොහොම රස කතාවක් ඇතිනේ මම කැමති එක ටික සංක්ෂිප්ත වශයෙන් කියනවනම් ඔව් ඒ කියන්නේ මේ මාතර ඉඳලා ආපු කාලෙත් එක්ක මාතර 30 ගොඩ අපි 30 ගොඩින් තව තියෙන මහ කැන්දවල කියලා අන්නේ ඒක තමයි මගේ ගම මේ ඉතින් ඒ කාලේ ඉඳලම මේ නාට්‍ය කිරීමේ අවබෝධයක් නැති වුණාට ආසාව තිබ්බා ආසාව තිබ්බා නළුවෙක් වෙන්න ආසාව තිබ්බා ඉතින් මේක කොහොමද කරන්න කියලා කිසි අවබෝධයක් තිබ්බේ නැහැ නමුත් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔය මොනවා හරි නාට්‍ය කරනවා කියලා ඩයලොග් කියනවා පිස්සු කෙලිනවා විහිළු කරනවා ජෝක් වැඩ කරනවා ඕනේ අපිට ළඟම අහුවෙන දේවල් ඉස්කෝලේ කොහෙද සෙන් තෝමස් මාතර ශාන්ත තෝමස් කුමරු විදුහල හැබැයි ඊට කලින් ගියා මම මාතර ඕල්කට් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයට ශිෂ්‍යත්වයෙන් පස්සේ මම තමයි කෙලිම සෙන් තෝමස් එකට එන්නේ ඕල්කට් එකේ ඉන්න කාලේ සාමාන්‍ය ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ නමුත් සෙන් තෝමස් එකට ආවට පස්සේ මේක ටිකක් ලොකු ඉස්කෝලයක් එතකොට මේකේ නාට්‍ය කරනවා පෙන්නනවා ඉතින් මේ නාට්‍ය කරනවා කියලා අර ලොකු මේකක් නෙවෙයි නැටුම් කරන අය නාට්‍ය කරනවා ඒ වගේ එකක් නෙවෙයි නාට්‍ය කියලා විෂයක් නෑ ඉස්කෝලේ ඉතින් මේ මේක පොඩි කාලේ ඇගේ දුවන හින්දා මගේ ප්‍රධාන වශයෙන් මගේ තිබිච්ච එක තමයි මයිමින් කියන එක ඉතින් මයිමින් වල තියෙන ආසාව නිසාම දැන් කට්ටිය ඒකට නාට්‍ය කණ්ඩායමක් එහෙම නැහැ ඉස්කෝලේ. නමුත් උගන්නන ගුරුවරයෙකුත් හරියාකාර නැහැ. සිංහල ගුරුවරය තමයි නාට්‍ය උගන්වන්නේ. එහෙමල තමයි අයියා දන්නවනේ ඉස්සරේ. ඒකනේ. දනුත් එහෙමනේ. දනුත් නැටුම් ගුරුවරයා තමයි නාට්‍ය උගන්වන්නේ. ඉංග්‍රීසි තිබ්බට ඒවට ගුරුවරු නැහැ. එක්ක චිත්‍ර ගුරුවරයා. එහෙම තමයි කරන්නේ. කො මේකේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ කෙනා තමයි එහෙම කරන්නේ.
ඉතින් එහෙම ඉන්නකොට ඉතින් මම ආසාව වැඩි නිසා මම ගිහිල්ලා සර් එක්ක කතා කරා. සර් මට ඩ්‍රාවා කරන්න ආසයි. එහෙනම් ගිහිල්ලා මේ නැටුම් ටීචර් හම්බ වෙන්න කිව්වා. එහෙම තමයි කියන්නේ. ඒකට අපේ ස්කෝලෙට ප්‍රේමවන්තම හේ වගේ කියලා මේ නැටුම් ගුරුලිය. ඉතින් ඇත්තටම එයා තමයි මූලික වශයෙන්ම ඊට පස්සේ කියන්නේ හරි පුතා ඔයාට තියෙනව දේවල් අංගේ හැබැයි මෙන්න මෙහිම දේවල් ඉගෙන ගන්න. හැබැයි ඔයාට හරියන ගුරුවරයෙක් මේක නැහැ. හැබැයි වීරසේන අල්ගේවත්ත සර්ව හම්බෙන්න එයා ඔයාට උදව් කරයි. මොකද එයා නාට්‍ය ගැන යම් කිසි අවබෝධයක් තියෙන නාට්‍ය ලියන එහෙම ස්කෝල ඇතුළේ එහෙම වැඩ කරන. හැබැයි එයාගේ විශේෂය සිංහල. ඒක තමයි ප්‍රශ්නේ. ස්කෝලේ 10 වසර තිබ්බම 10 වසර ඉන්නකොට තිබ්බ මේ සාහිත්‍ය තමිදි දිනනවා එහෙම එකක් තියෙනවා. ඒක තියෙනවා කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් මං කර වැඩේ ළමයි එකතු කරගෙන නාට්‍යයක් කරන්න කලින් ඉස්සෙල්ලාම මයිමින් පර්ෆෝමන්ස් එකක් කරා. ඒක කරාට පස්සේ සර්කුව මේ මම දන්නේ නැහැ එතකොට. මේක මයිමින් කිව්වට මේක විෂය මෙහෙමයි කියලා දන්නේ නැහැ. ඩයලොග්ස් නැතුව කරන මොන හරි එකක් කරා. කරනවා. ඔව්. එතකොට මේ සර්කුව ශා උඹ හොඳයි. උඹගේ ඇඟේ බඩු තියෙනවනේ. ඉතින් හොඳයි මේ මං කියත් තැන්කියු. ඒ මේ හරි අපි මේ දැන් සාහිත්‍ය තරඟයට අපි මේ දාමු නාට්‍යයක්. ඔයා ඉතින් කට්ටිය එකතු කරගන්න කිව්වා. ඉතින් ඊට පස්සේ ස්කෝලේ නාට්‍ය කරන්න ගත්තා සර් එක්ක එකතු වෙලා. ඊට පස්සේ අපි නාට්‍ය තරඟ වලට යනවා. එතකොට එකම අරමුණ තියෙන්නේ නාට්‍ය දිරින එක නෙවෙයි. මට බෙස් ඇක්ටර් ගන්න ඕනේ කොහොම. මේ වගේ පිස්සුවක් දිදී හොඳම නළුව සම්මාන ගන්න ඕනේ. ඒ වගේම තමයි තියෙන්නේ ඉතින්. පොඩි අර ආත්මార్థකාමී හැඟීමක් තිබුණේ ඉතී කාලේ. ඒ කියන්නේ එහෙම දන්නේ නැහනේ. කොහොම හරි ඒවට තමයි ෆයිට් කරේ. කොහොම හරි ඒ වයින් ගොඩක් මාතර දිස්ත්‍රික්කයේ තියෙන දේවල් වින් කරගෙන වින් කරගෙන යනවා. ඊට පස්සේ රොයල් එකේ තියෙන ඉස්සර අභින නාට්‍ය තරඟාවලි කියලා. ඕකට තමයි ඊට පස්සේ අපේ ටාගට්. ඕකටත් ගෙනාව නාට්‍ය. ඒකත් මට හම්බුණා බෙස් ඇක්ට හම්බුණා ඒ අවුරුද්දේ. ඉතින් ඒව අපිට හරි ලොකු දේවල්. අපේ කට්ටියන්ටත් ඒක මාර දෙයක්. මොකද මට හම්බුණා නාට්‍යෙට නෑ. නාට්‍ය සෙකන්ඩ් ප්ලේස් නම් නළුව හම්බුණා නේ ඇති. දැන් මේක ගොඩක් උණ වැඩි වෙන්න පටන් ගත්තා. ඒකෝට ඒ කාලේ මේ තව මේක ඇත්තරම ගොත් පොඩි නිකන් පුහු මෝඩ කැලලක් වෙන්නත් පුළුවන්. නමුත් මගේ ජීවිතේ තියෙන එක අත්දැකීමක් තමයි ඉස්සර අවුරුදු ඉස්සර විකට ඇදුම් තරගේ තියෙනවානේ. ඒව හොයාගෙන යන්නේ. මොකද විකට ඇදුම් තරගේ සා ලොකුම හිනාව. ඕක කොහොමද කරන්නේ කියලා නෑ. නමුත් දා වින් කරනවා ඉස්සර ගමේ තියෙන හැම එකටම යන හොයාගෙන. මාතර දිස්ත්‍රික්කයේ තියෙන මාතර තිහගොඩ කමුරු පිටිය ඊට පස්සේ වැලිගම ගාල්ල හැම තැනටම යනවා. මේ මේව හොයාගෙන මේ තරඟ හොයා ගිහිල්ලා ඉතින් උණු වතුර බෝතල් පිරිස් කුට්ටක් ඕව තමයි හොයාගෙන ඒවා. ඒව ඉතින් අර අර ලොකුයි ඉතින්. ඒව අරන් ඇවිල්ලා ඉතින් යමුවට එන ඉතින් අර ගමේ පොඩි එහෙම එකක් හැදෙනවනේ. එතකොට නළුව කියලා අර එහෙම එකක් තමයි කාලේ හැදුනේ. ඉතින් මේ ඔහොම ඉන්නකොට මට දැන් මේකෙන් එහාට යන්න උමනාවක් තිබුණා. එතකොට මම ස්කෝලේ ගොඩක් ওই කෙඩිටින්, ස්කවුටින්, ඇත්තටම කිව්ව තව කතාවක් තමයි කෙඩිටින් වලට පවා ගන්න මට රඟපාන්න පුළුවන්. ෆ්‍රන්ට් එකේ අපි නාට්‍යයක් කරා වරක කෙඩිය කියලා. ඒ කාලේ වෙ නාට්‍ය කරන්නේ ඒ වගේ නාට්‍යනේ. ඉතින් කරාම හිටපු ඒ සැරේ හිටපු මේ අපේ කර්නල් කරපැඩේ මේ උසස් වීම දුන්න විශේෂ දක්ෂතා තියෙන අය. ඉතින් මගේ නාට්‍ය බලලා මේ නාට්‍යයක් බේස් ඩ්‍රාමයක වුණා ඒ අවුරුද්දේ. ඒ ඇක්ටර්ට අපි සාජන් දෙනවා ලබන අවුරුද්දේ ඉඳලා වැඩ කරන්න කියලා. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවය කියලා. එහෙම තමයි මම සාජන් කෙනෙක්ත් උනා ඉස්කෝලේ. ඉතින් මේ එහෙම වේවල් වෙනකොට දැන් මට පොඩක් ඇගේ උණ වැඩි වෙන පටන් ගන්නකොට මේක මොකද්ද කරන්න ඕනේ කියලා මට තේරෙන්නේ කොහෙන්ද ඉගෙන ගන්න ඕනේ. ඉස්සෙල්ලා ගියා ජයලත් මොලොන් සර්ගේ මගේ කවිය මට දෙන්න කියලා ඩ්‍රාම එකක්. ඕකේ මේ අපේ මහේන්ද්‍ර සර් කරේ මේ අභිරූපණ ගුරුවරයෙක්ගේ චරිතයක්. මම ඉතින් හරි ආසාවෙන් බැලුවා. සහ හැබැයි මගේ ජීවිතේ එතනින් චේන්ජ් වෙනවා කියන්නේ මම බැලුවා දැන් ඒ ඇක්ට් එක හරියට දැනෙන්න පටන් ගත්තා. ඒක තනක් තිබ්බා. එයාගේ අතේ කැක්කුමක් හැදලා මිරේක අතේ තියගෙන හරි අමාරුවෙන් පල්ලෙහාට ගන්නවා. සහ ඊට පස්සේ එයා රිමූව් කර ගන්නවා මයි මේ මේකප් එක. දැන් මගේ හිතට ගොඩාක් වැදිච්ච තනක් තමයි ඒක. සහ ඒක මට දැනෙන්න ගත්තා. මට ඔළුවේ දෙන්න ගත්තා ඒ අතේ අමාරුව ඇත්තටම තියෙනවා වගේ එකක්. මම බැලුවා එහෙම කොහොමද ඇඩ් කරන්නේ? දැන් අපිට එහෙම ඇඩ් කරගන්න පොඩ්ඩක් පුළුවන් වුණාට ඕව තේරෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරා එයා කවුද කියලා. ඊට පස්සේ එයාගේ නමවත් දන්නේ නැහැ එතකොට. ඊට පස්සේ නම හොයන්න ගත්තා, එයාගේ විස්තර හොයන්න ගත්තා. ඊට පස්සේ එයා කරපු දේවල් බලන්න ගත්තා හොයාගෙන. ඊට පස්සේ කරපු වැඩේ එයාගේ ස්කූල් එකක් තියෙනවා මේ වර්ක්ෂොප් කරනවා කියලා සරසවි පත්තරේ ඉස්සර යන්නේ. ඉස්සර සෝෂල් මීඩියා ඔච්චර ඩිවෙලොප් වෙලා තිබ්බෙත් නෑ. ඉතින් මේ ඒක හරහා දැකලා තමයි මම වර්ක්ෂොප් එකට එන්නේ. එතකොට සුදර්ශී තිබුණේ මහේන්ද්‍ර පෙරරාගේ. ඔව්. ඕකට මම ඉතින් ආවා. ආව එනකොට ළමයි 200ක් 300ක් විතර අම්බානික සෙනග. අපි ඉතින් නිකන් හාල් මැස් වගේ. මොකද ඒ දවස්වල මම කොණ්ඩෙත් කොට්ටකවල මට්ටෙක් වගේ හිටියේ. කෙඩිනින් කෑම් ගිහලා එහෙමනේ. හැබැයි ඉන්නේ උන් දැක්කම මම හිතුවා අයියෝ අපිට නම් මේක හරියන්නේ නැහැ. ඉන්නේ ඇඟපත තියෙන උන් අර කොණ්ඩ වවාගත්ත පුඩි අමුතු ලස්සන උන්නේ. ඉතින් මම කල්පනා කරා මේක හරියන්නේ නැහැ. සර්වුත් ආව 10ට 11ට සර්ව අපිට පේ සර්ව අපිව ගණන් ගන්නෙත් නැහැ. අපි පිටිපස්සේ ඉන්නේ පේන්නෙත් නැහැ. ඉතින් මේ හරි අප්සෙට් ඉතින් ඕක. ඒකට මට කතා කරන්න කොහොම හරි මම බලෙන් අවස්ථාවක් ගත්තා. පැනලා ඉස්සරහට ගිහිල්ලා ඒ පාර මේ
කතා කරාම මම කිව්වා මගේ කියන්නේ මගේ දේවල් සම මගේ ආස දේවල් මම ආසයි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න මට ආදාහරි ආසයි බිස් ඇක්ටර් කෙනෙක් වෙන්න සහ මෙහෙම මේ ඉගෙන ගන්න දේවල් කරන්න හොඳ මයින් මාටිස් කෙනෙක් වෙන්න එහෙම කියනකොට සර්ට පොඩි අවධානයක් යන්න ඇති කියලා මට හිතෙනවා ඊට පස්සේ මාව ඉම්ප්‍රොවයිසේෂන් වල දැම්ම ඒකින් පස්සේ මම ගැන වැඩි ලොකු අවධානයක් යොමු කරනවා කියලා මට තේරුණා හැබැයි ගණන් ගන්න එච්චර ගණන් ගන්න එහෙම ගණන් ගන්න නැහැ කියන සර්ගේ අර නරක කැලලක් නෙවෙයි ඉස්සෙල්ල යා මොකක් හරි යාගේ ක්‍රමවේදයක් ඇතිනේ මේ කෙනෙක්ව බලන විදියක් ඉතින් එහෙම වෙනකොට මේ ඉන්නකොට එක එක ඔඩිෂන් වලට කට්ටි එනවනේ ගොඩක් ඩිරෙක්ටර්ස්ලා එනවා සර් කියනවා මට පේනවා යා මාව ප්‍රොමෝට් කරනවා මෙයා හොඳයි මේ බලන්න දාලා කිය නමුත් එක එක ගන්නෙ නැහැ කෙනෙක්වත් ගන්නෙ නැහැ මොකද පොඩි කියලා අතෑරලා යනවා කොහොම හරි ඔහොම ඉන්නකොට දවසක් මාව ගෙදර එක්කන් ගියා තනියම මට දැන් ඒක හිතා ගන්න බෑයි කියලා කාර් එක එක්කන් ගිහිල්ලා එයාගේ වයිෆ් එයා හරි හොඳයි එයාත් ඒ කියන්නේ සර් වගේම තමයි අම්මා කෙනෙක් වගේ ඕනම දෙයකදී ඕනම වෙලාවක උදව් කරන කෙනෙක් අදටත් ඉතින් මේ යාව දෙන්නම එක්කන් ගියා එයාගේ මේ සර් එක්කන් ගිහිල්ලා කිව්වා මේ මගේ ළමයි තුන් දෙනාම ඉගෙන ගත්ත ඉංග්‍රීසි ගුරුවරයා තමයි මේ ඔබ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනි කවදා හරි උඹට ඕන වෙයි මේක කියලා එතකොට මට තේරුන්නේ නැහැ ඇයි මට මෙහෙම කිව්වේ කියලා ඉතින් මේ හරි සර් කියලා මම කොහොම හරි ඒක කරගෙන ගියා කොහොම හරි හොම යනකොට මම යුනිවර්සිටි සිලෙක්ට් වෙනවා එතකොට මේ සර්ට මඟු සර් මට දැන් අවුරුදු 3ක් සර් එක මම එතකොට ක්ලාස් එකේ වැඩ කළා එහෙම කළා එතකොට සර් එක පොඩ්ඩක් සමීප සම්බන්ධතාවයක් තිබුණා එතකොට සර් මේ කිව්වා හරිවා ලොකු අයියේ සර් කියන්නේ ලොකු අයිය කියලා නෝනම කෙනෙක්ට මේ ගිහිල්ලා මේ ඉගෙන ගන්න වැඩ කරගෙන එන්න පුළුවන් වෙලාවට එන්න හැබැයි හැබැයි මට එන්න උනේ නැහැ කැම්පස් තිබිච්ච වැඩත් එක්ක සහ එක එක රැක් සීසන් වලට අහු වෙනවා එහෙමනේ එතකොට මේ කිසිම දෙයකට එන්න උනේ නැහැ නමුත් ඔය අතරේ මට අවස්ථාවක් හම්බ වෙනවා ඉන්දියාවේ යන්න මේ අවස්ථාවක් රත්නා පුෂ්පුමාරි කියලා දන්නවා ඉතින් මේනකොට මේ මෑත ගෑ මිය ගියානේ ඔව් මිය ගියා හැබැයි එයා ගැන මතක් කරන්න ඕන මොකද ඒ කාලේදී මට ගොඩක් උදව් කරපු කෙනෙක් මේ ඉතින් මේ කොමර එයා තමයි මාව මහන්සි වෙලා ඉන්දියාව යන්න මට අවස්ථාව හදලා දුන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ඒ තරගයකින් මාව ෆස්ට් ප්ලේස් එක හම්බෙලා ඊට පස්සේ මට එහෙ ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ එහෙම ඉඳලා මම ආයෙත් එනවා කැම්පස් එක වැඩත් එක්ක කරගෙන යනකොට තව අවස්ථාවක් හම්බ වෙනවා ජෙරොම්ද සිල්වා. අපි කියන්නේ ඉංග්‍රීසි තියට කියන ජෙරොම්ද සිල්වා. එයා මාව එක්කන් යනවා ලංකාවට අවිල සිංගප්පූර් ප්‍රොඩක්ෂන් එකට මයිම් ඇක්ටර් කෙනෙක් හොයනවා. වෙනකොට අපි ලංකාවේ කීප දෙනෙක් එක්ක ඇක්ටර්ස්ලා කිව්වම මාවත් දැම්ම. කොමර මාව තමයි සිලෙක්ට් උනේ ඒ ඇක්ටර් මයිම් ඇක්ටර් විදියට. එහෙ ගිහිල්ලා මට මාස 6ක වැඩමුළුවක් හම්බ වෙනවා. නමාසුදික් සිද්දීක් නානාපතේගා නසුරුන් ෂා එක්ක කියන්නේ ඒගොල්ලෝ උගන්නන වර්ක්ෂොප් එක වැඩ කරා. මම හිතන්නේ ඒක තමයි ජීවිතේ හම්බෙච්ච ලොකුම අවස්ථාවක්. සහ අපි ආස කරන අයත් එක්ක ඒක ඉගෙන ගන්න හම්බෙන්නේ. ඉතින් ඒ අවස්ථාවත් අරගෙන හැම වෙනකොට ඒගොල්ලෝගේ එහෙ කරපු සිංගප්පූර් ප්‍රොඩක්ෂන් එකේ ඇඩ් කරා. ඊට පස්සේ ඇවිල්ලා ඩිග්‍රී ඉවර කළා මම සර්ටිකෝ සර් දැන් ඉවරයි. එතකොට සර් ක්ලාස් එක නවත්තලා තිබුණේ. මම සර්ටිකෝ සර් මේක මෙහෙම හරියන්නේ අපි ක්ලාස් එක පටන් ගමු කියලා. අනේ මට නම් බෑ ලොකයි මේව කරන්න මේ ඉන්නේ උන්ට දැන් මේ කිසි වැඩක් නැහැ මේව කරාට මට ඇති මේකවත් නැහැ ඉගෙන ගන්න මොනාවකුත් නැහැ කියලා මම කිව්වා නෑ සර් එහෙම වෙන්න පුළුවන් අපි පොඩි මේක පොඩි පිළිවෙලකට හදාගමු සිලබස් එකක් එක්ක සහ තෝරගැනීමේ මොකක් හරි ක්‍රමවේදයක් එක්ක කියලා ඊට පස්සේ අපි ස්කූල් එකක් විදිහට තමයි මත්තේගොඩට එන්නේ වෙන විදිහකට ඩෙවලොප්මන්ට් එකක පොඩි අධ්‍යාපන සංකල්පිකුත් එක්ක එහෙම තමයි මෙතෙන්ට එන්නේ ඒක ඇතුළේ සමහරවයි මගේ ජීවිතේත් යුනිවර්සිටි එක ඇතුළේ සමහර ලෙක්චරින් හම්බෙන එක ඊට පස්සේ යම් යම් වැඩවල සම්බන්ධ වෙන එක සහ කෝරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට වැඩ කරන එක ඊට පස්සේ ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරන එක සහ අන්න ඔය කාලයත් එක්ක මේ දේවල් ඩෙවලොප් වෙන්න ගත්තේ මේ ඇකඩමික් දේවලුත් එක්කමයි දැන් මේ ප්‍රදීප්පතින් කියුණානේ දැන් මහේන්ද්‍රගේ මේ ඇක්ටර්ස් ස්ටුඩියෝ එක ගැන දැන් අද වෙනකොට මහේන්ද්‍රගේ අධීක්ෂණය යටතේ ප්‍රදීප් තමයි මේ ඇක්ටර්ස් ස්ටුඩියෝ එකේ රංගනයේ පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායික වශයෙන් කටයුතු කරන ආචාර්යවරයෙකු හැටියට ඉන්නේ. මේ දැන් එක අවස්ථාවක මහේන්ද්‍රත් එක්ක අපි කරපු සාකච්ඡාවකදීත් මහේන්ද්‍ර කිව්වා මේ හරිම කලකිරිලා හිටියා කාලයක් මේ ප්‍රදීප් තමයි ඇවිල්ලා මාව උනන්දු කළා මේක නැවත පටන් ගත්තද කියලා. එතකොට දැන් මහේන්ද්‍රට එහෙම විශ්වාසයක් ගොඩනැගෙන්න ප්‍රදීප් සම්බන්ධව ඒ තැනක් තියෙනවනේ අහුල ගන්න තැන. කොතනදද හරියටම ඔයා හිතන්නේ මහේන්ද්‍රට ඔයාව හරියට මේ නාඩිය අහුනේ කොතනද කියලා. මම නිකන් මට දැනෙන එක. මොකද මට ඒක කියන්න අමාරුයි. නමුත් මට තියෙන අදහස තමයි අයි වැඩේ තියෙන්නේ දැන් මං කිය සර්ව එක කාලෙක ඉස්සෙල්ලා කිව්වා ඉංග්‍රීසි ක්ලාස් එකකට එක්කන් කියලා. මේ මෑතකදී කියන එකට වෙන උත්තරයක් මම උඹට දවසක් කිව්ව මතකද මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා
ikang ya kelas mengkawus. Mbak itu hang itu kan magi sense kan, magi sense kan. Ikan itu lewat kerja ini video kita. Ada tatkala mata dewa sekian orang mata gagal minisuk kan kian napoleon. Itu kota mbak yang gaman agen mata ni kan pain naga. Sekian itu kuda kaya agen. Inno ni begina kata kuda ayah. Hebat mai kita kuda. Me Inggris juga nana kian. Hebat mai umur Inggris juga nana kila. Gina gan nikiwi. Makar hidu agen sa. Itu kota me. Ida wasan utama ya salaman segi mata mai min video kag duna balan nih. Ini mega balan nih kira. Itu korang ini media balik ke thamai mama hitan itu semua awa bener bener kita grahani keragangan. Ati mukadde thena kira mata terin nih. Ini thing me sekian nih me mangu bete he itu kian nih. Nih, namu mata terin nih. Umbagai gaman. Muka dia istirahat kira nartya. Isil histana. Stasi Lanka kira. Itu korang ya kiwi. Eke at keran nih. Umbagai cari tiak nih. Umbagai kaman nih me costume keran art keran me wedek keran nih. Ini thing mang eke me wedek kera. Untuk mahan sila wedek kera. Saya itu pasi godak pedawel dia. Mama art pedawel dia. Anu unit pedawel wedek keran dia. Anu meka persistent pedawel dia. Anu mangku serangkapan. Serangkapan kalau beli nih balik gue ya indah. Gue kena kan nih. Gue kerapa. Po ciu sanggar. Hei dia anu alaid bunuh. Mama istilahnya perdana cara tiak keran dekat. Orang tuh hati lihat milu soalnya gitu. Me eka nih sa. Me buat cerita kan. Anggar nih po wedek kera. Anggi tinggu hukum kira. Dia adatat call kera. Anggi ane kuah ye Inggris itu wacana pahak dah bersedia kan ni, memang kerapam, kita serhat gudah, kita dewal herin na puluang, kerangin na puluang, ekanisa demme ini lekat kita practice kerapam, ekanisa sahab, khawat awat netu mangkaran monohari, tiada benda kerana pas ekbalan ni no, korang tiada bal leh no, itu pas ekat awasnya dewal kian no ya, ini ngar ekan amar loko satu tak tian no ya, ayam mangkian him awat dah ni kini nama sah, meka dem bar di la, mea kian dewasin dewas loko ini ke bar di ni keran, meka ready keran, khamak ne, mihem keran, lamai kian hitan, lamai itu meva di Salaman itu sarakan nih pak. Ikan ini, muka deh ya, kini orang salaman sederik, gimana kita ikat deh agama ini, ya sarak guru erik. Ini sarak, kamu nisa mangyat tika, randu bela giat ika sarak ya. Hebat, ikat mangyat deh nona, bidara galah ya mama ikin naga. Hema galah, tama hima jiwita, wajen nanti agkere gini. Paut gurke jiwita, thari balance kerana, meh dek ikat gini an, deh muka deh. Bandingnya tana indela. Ini tanah ini dalam agak pelipas ni, hamba dia kerja mudah kerja pun kita mahu sah. Ini tinggal duit. Dan luka ini masih ini dengan hamba ini salur ini teruk kerat, ini teruk kalau biar keran, ini kita terus jagaan dengan mesin mesin jagaan. Dengan ini betul mahu ini bahawa ini mata hari satu tu, hamba guide dekat mana jiwitan labi nega. Ini labi ni mahu kita ni, am kita sendiri kerja mama ini usia tu le. Awang kau sah, monohari video kita study kak kerja na apun sah ini. Nanti kalau ting sehal lepu nadiya muka dek kita mana teri ini, namun ini mana mata luka satu tak tiap. Dengan Mahendra tekka api kerapu sakat cahaya di Mahendra itu amu sengwedi karena awak matukala. Eta mai, demi actor studio kita ini taruniye kuge hu taruniye kuge jiwite. Honda mak kahle tamai api me aragena, onta me rangane pelibadan yai ke saha prayu ke puno la baladila, api me sahati ke adila umu metening eliade awan nikila. Hebei, me ratak tekka sansandane kerana kute Pradeep. Jadi, saya rasa ini art kian ini kat eh, ini base kita kahdi cerita tak nilai ini. Itu kita ini merata kat taruniik ke jiwite, hundam awadie, ogollo atata aragena. Ini sahati ke di la, kuhat itu unwa yawan ni. Yawan ni. Jadi, ini karena awat Mahendra ida es agak cawe matukala. Ini pasnya udah tien lagi la. Jadi, Vishwavidyala achara beri khatir rangane ugan ni. Sah, ini ayat ni niaya ke sah prayogi ke achara beri khatir. Tad, upade bina. Utara yang katini mengikat. Dengan mana itu ini, ikat loko perasaan kita mai. Loko mau perasaan ini, apa yang rata, apa industri kita. Mereka kau harus tahu kerana. Hebei, apa yang upari mat try kerana, adu muka ani, meten tena kena, rangganya kena kena hari, meten disiplin kena kena hari, acte kena kena, beri unar kamaknya. Jiwite kena kena ini membudi abu di akhari meten hada agan. Hebei, yangna puluang kena ada, yangna puluang, ibu si ini meten dia balak agan hitiu. Hebei, ikat. Pori kali kim beh, yang kisah kali agkian. Mungkin meten te na hamotam, nalu winat beh. Ikan ayat kata awai, hamotam nalu winat beh. Hebei, talent te katih na kenaat nalu winat beh. Ikan tamai kian. Fashion te katih na orang make mang hitan bidhi. Fashion ni kai, talent te kai kene ka mix win orang hamatisim. Mungkin dengi ne showisri ne gudak nalu dia belu te pasi. Ia itu benda daksa nalu melangka winat inna. Susanti kah itu benda daksa winat dua nama inna. Hebei. AI itu fashion ni kaknya. AI itu ini talent. Ini yang mama hitan ni. Fashion ni kaya talent kaya mixu nara pasi make alag ni ini pulua. Mama udah hari ni kira thawade agi na make itu kian nona. Kak sounder ushidya aling degree dia na hamotam. Matat dia na. Hebei. Degree dia na hamotam
ගුරුවරු වෙන්නත් බෑ හැමෝටම රජ ආයතනවල වැඩ කරන්නත් බෑ ඩිග්‍රිය තිබ්බ පමණින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඩිග්‍රිය තිබ්බ පමණින් මේ කලාවේ වැජ වෙන්නත් බෑ කලාව තුල මාර කෙනෙක් වෙන්නත් බෑ අපි හොයාගෙන යනවා කාලයට ඉඩ දෙනවා ඉවසන්න වෙනවා හැබැයි ආර්ථික වශයෙන් අපි මාර්ග විදිහකට ෆේල් ඒකට යම් කිසි විදිහකට අපිට මේක දේවල් හොයාගන්න වෙනවා හැබැයි අර මං කිව්වා වගේ ෆැෂන් එකයි ටැලන්ට් එකයි තියෙන මිනිහට බැරි වගේම ටැලන්ට් එක නැත්නම් ෆැෂන් එක තියෙනම් මේක ගමනක් යන්න පුළුවන් හැබැයි ඉවසීම වැදගත් අපි කොහාට තල්ලු කරන්නේ කියන ප්‍රශ්නය ශාස්ත්‍රය ඇතුළෙම අපිට ඇවිල්ලා තියෙනවා නමුත් සර් ගමනක් ඇවිල්ලා තියෙනවා අපි යම් කිසි විදිහකට මේක හිමින් හරි අමාරුවෙන් ගමනක් යන්න try කරනවා ඉතින් බැරි නෑ පුළුවන් මගෙන අයියල වුණා මේකේ යම් කිසි ගමනක් ආපු අය නේ අපි දන්න කාලේ අපි දැකපු චරිත තමයි ඔයගොල්ලෝ. එතකොට එහෙම ආපු අයනේ. එතකොට මං කියන්නේ මේක යන්න පුළුවන්. මේකේ දේවල් අපිට විවර කරගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. ජොබ් එකක් නැති කෙනාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ හැමදෙස්සම මේකට අවශ්‍ය උත්හාන වීරය කියන්නේ අන්න ඒක ඕන. ඉතින් විවර කරන්න අමාරුයි. විවර කරගන්න තමන්ට හැකියාවක් ජීවිතේ ලැබෙයි කියලා මම හිතනවා මේ වගේ වැඩමුළු තුනේ. හැබැයි ඒක හරියාකාර වැඩමුළුවක් වෙන්නවා. ආව ගියාට hina වෙලා යන වැඩමුළුවක් නෙවෙයි මහන්සි වෙලා දේවල් හොයාගන්න වැඩමුළුවක්. අපි අදටත් ළමයි එක වැඩ කරනවා. ඒත් අවදානෙන් ඉන්න සා ඒ ඩූම් කුඩ පස්සේ දෙපැත්තෙන් ඩල් කුඩ පස්සේ මැද එක්කන හෙල්ලෙන්නේ මුකුත් කරන්න එපා. සාමුදාන ඩූම් ඩඩල්. right දැන් මේවා කෙටි මාර්ග හොයාගන්න එපා ඩාන්. right එහෙම එපා. කෙලින්ම eye contacts done. ඩූම් ඩන්. ඩූම් ඩන්. ඩූම් ඩන්. ඩූම් ඩන්. අවදානෙන් ඉන්න එක නිසා ටෙන්ෂන් වෙලා ඉන්නේ නැහැ. ටෙන්ෂන් වෙන්න එපා. අපි දන්නා මේගොල්ලෝ නළුව කරන්න අපි ආස අපිට ඕන හැබැයි කොහෙටද යවන්නේ කියලා අපිට අදහසක් කියන ටික කාලයක් ගියාට පස්සේ හැබැයි මෙයාගේ ටෙලි නාට්‍යයන්න මෙයාගේ ෆිල්ම් එක ඔඩිෂන් එකට යන්න කියලා යවනවා තමයි හැබැයි හැමෝටම මේක අවස්ථාව ලැබෙන්නේ නැහැ ටැලන්ට් එක තියෙන කෙනාටත් නෙමෙයි අවස්ථාව ලැබෙන්නේ සමහරක් බොහෝ වෙලාවට අම්මනේ ටැලන්ට් එක තියෙන කෙනා නෙමෙයිනේ අය හරිද එක්ක පෙනුම එක්ක ඇඳුනුම්කම් ආ ඔය අපි අර වැඩේදී හම්බුණා එක්වන්නේ වගේ දේවල් මං කියන්නේ මෙහෙම ලැබෙන කෙනාට කාලෙත් එක දේවල් ලැබෙයි එතකම් මේක ඉගෙන ගන්න මැරෙන කොටත් දේවල් නොලැබෙන්න පුළුවන් හැබැයි ජීවිතයේ යම්කිසි පිළිවිලකට ජීවත් වීමේ ක්‍රමවේදයක් ක්‍රියේටිවිටි එක මොනවා හරි ජීවත් වීමට අවශ්‍ය කාරණා ටිකක් මේක ඇතුලෙන් ගොඩනගෙනවා මං හිතන්නේ අපිට මට දෙන්න පුළුවන් උත්තරේ ඒක අනිත් දේවල් තම තමන් සපුරා ගත යුතුයි දැන් ප්‍රදීප් ඔයා ඔහොම කතා කළාට මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නැගෙනවා දැන් අපේ රටේ මේ ආර්ථික කඩාවැටීමත් එක්ක දැන උගත් තරුණයා විශේෂයෙන්ම හොයන්නේ ග්ලෝබල් මාකට් එකේ තියෙන රැකියා අවස්ථාවන්. එතකොට ඒ විෂයන් මොනවාද? ඒ විෂය ධාරාවන්ට තමයි මේ තරුණ පරම්පරාව අද බහුතරයක් ඇතුල් වෙන්නේ. එක්කෝ රටින් පිට යන්න, එක්කෝ මෙතනින් එළියට ගිහිල්ලා යම්කිසි අධ්‍යාපනයක් ලබලා රැකියා අවස්ථාවන් හොයාගන්න. එහෙම නැතු මේ රංගනයට පිවිසලා හෝ නාට්‍යකරුවෙක් වෙලා හෝ එහෙම එකක් නැහැ අද තරුණ පරම්පරාව ඇතුලේ. මොකද උන් මේ දකින්න උන්ගේ අනාගතේ ඉතාම අඳුරුයි කියලා. එතකොට දැන් ඔබ කිව්වට ඉවසීමෙන් මේක යන්න කියලා එහෙම කොහොමද වෙන්නේ ග්ලෝබල් මාකට් එක ඇතුලේ මේකට අවස්ථාවක් නැත්තම් මොකද දැන් ඔබ ආයතනයෙන් දෙන මේ සහතිකය ලෝකේ කොහෙවත් පිළිගන්න සහතිකයක් නෙවෙයිනේ අපිට ගිහිල්ලා මේ යුරෝපේ හරි තියටර් එකක එහෙම නැත්තම් අපි ලන්ඩනයට ගිහිල්ලා එහෙම නැත්තම් ඇමරිකාවට ගිහිල්ලා එහෙම රඟපාන්න බෑනේ මේ මේකත් එක්ක එතකොට කවුරු හරි චෝදනා කළොත් මේවා කිසි වැඩක් නැහැ මේවා ඇතුලේ වෙන්නේ මේ දරුවන්ගේ අනාගතේ විනාශ කිරීමක් කියලා එහෙම චෝදනාවක් ආවොත් ඒකට කොහොමද ප්‍රදීප් උත්තර දෙන්නේ මට ওই ප්‍රශ්නේ තියෙනව නැත්තේ නෑ ඒක නිසා මම තීරණය කරා දැන් ළමයින්ට අවස්ථා දෙන්නේ නෑනේ ඒ කියන්නේ ග්ලෝබල් මාකට් එකක් මේක හැදෙන්නේ නෑනේ දෙන්නේ නෑ ඒකට අවශ්‍ය සරලන මුදල් ප්‍රමාණයක් ආර්ථික වශයෙන් අපි රටක් විදිහට අරාජිකයි නමුත් මේක ඇතුලේ ශේෂ්ත්‍රය ඇතුලෙත් එහෙම අරාජිකත්වයක් නෑ තියෙන්නේ මේක හැමදාම යන්න යන කේදයකට ලක් වෙන්නේ හැබැයි අපි ඉස්සරහට ප්‍රොඩක්ෂන් කරන්න පටන් ගන්නවා මම හිතන ෆිල්ම් ක්‍රූ එකක් විදිහට ෆිල්ම් ප්‍රොඩක්ෂන් ක්‍රූ එකක් විදිහට මම ඩෙවලොප් කරන්න ට්‍රයි කරනවා ඒ කියන්නේ අපි ෆිල්ම් කරන්න ෆිල්ම් කරලා මේ ටෙලිනාට්‍ය විතරක් කරලා මේක මේ විකුණලා ඇති වැඩක් නෑ දක්ෂයට යන්න ෆිල්ම් මාකට් එකක් මේකේ හදන්න දැන් අපි ඉස්සරහට ලෑස්ති වෙනවා හැබැයි ඒකේ ඇක්ටර්ස්ලා විතරක් නෙමෙයි ඔව් අනේ ක්‍රූ එක සියලු දෙනා ප්‍රොඩක්ෂන් ක්‍රූ එක සියලු දෙනා හදාගන්න අපි හදනවා අපි හදාගෙන අපිට අවශ්‍ය කැමරා බඩු අපිට මූල් කාලවේදී අපි කැමරමන්ලා කට්ටිය රෙඩ් කරගන්න වෙනවා හැබැයි කාලයත් එක්ක අපි ඒ දේවලුත් හදනවා ඒක හදාගෙන මොකද මම උදාහරණයකට ගන්නවා චැප්ලින් මගේ
පූර්වාදර්ශී චරිතයක් තමයි චැප්ලින් කියන්නේ. මම ආසයි චැප්ලින් වගේ ෆිල්ම්ස් කරන්න. Black and white silent movie කරන්න මම ආසයි. ඒකට මම අඩියක් ඉස්සරහට තියෙනවා. මම හරි පණ්ඩිත කතාවක් විදිහට යන්න බුණා. නමුත් කමක් නැහැ. මේ මම ආසයි ඒ වැඩ කරන්න. ඉතින් දැන් ඩ්‍රීම් එක ඕනනේ. ඩ්‍රීම් එක නැතුව අපිට කිසිම තැනකට අපිට යන්න බෑනේ. මොකද ඒ ඩ්‍රීම් එකත් එක්ක මට ඕනේ මේ පිටිස එක්කගෙන යන්න. මොකද සමහර අය මේක ඉන්න බැරි වෙන්නේ නැවති. කමක් නැහැ කරන් දෙයක් නැහැ. නමුත් යන්න ඕන අය එක්කගෙන මේකෙන් එලියට යන්න තමයි මම try කරන්නේ. ඒ කියන්නේ අයියේ මේ දූපතේ හිර වෙන්න නෙමෙයි. මෙතනින් එලියට යන්න. එහෙම films කරන්න ඊට පස්සේ film ඉස්සරහට ගෙනහිලා awards අරගෙන මේගොල්ලන්ට යම් කිසි මේක ජීවත් වෙන්න මේක තවත් ඉන්න මොනවාරි motivation එකක් හදන්න. මේ සියලු දේට මට උත්තරයක් තියෙනව නැත්තේ නෑ. අපි අරාජිකය තමයි. අපි අරාජිකය කියලා ගෙදරට වෙලා දොරවහගෙන නිදාගන්න එක නෙමෙයි වැඩේ. මම හිතන්නේ. මොකද එහෙම අදහස් මට නෑ. මම හිතන්නේ නෑ තමයි. නමුත් අපි හොයාගෙන යනවා කියන එක මම කාගෙන යනවා කියන එක තාමත් තියෙනවා. මම හිතන මේ human body එකයි mind එකයි mix කරලා අපිට වැඩ කරන්න පුළුවන්. අපිට market එකක් අපිට හදාගන්න පුළුවන්. එහෙම try කරන්න. මොකද මිනිස්සු එහෙම දිනුවෙච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි තනියෙන් බෑ. ඒක තමයි කියන ප්‍රශ්නේ. තනියෙන් බැරි නිසා මම අදටත් try කරන්නේ මේ කල්ලියක් හදාගන්න. පොඩි ගරිල්ලා සෙට් එකක් හදාගන්න තමයි මේ try කරන්නේ. මම try කරන්නේ ඒකට. ඇක්ටර්ස්ලා මේකෙන් යයි එළියට. එතකොට මේ ගරිල්ලා සෙට් එක ඇතුලේ ප්‍රදීප්ට ගොඩ යන්න පුළුවන්. නමුත් අර සෙට් එකට මොකද වෙන්නේ? නෑ, ඒ සෙට් එකත් එක ගොඩ යන්න තමයි මට. දැන් මම තනියෙන් ගොඩ ගිහිල්ලා මට හීරෝ කෙනෙක් වෙන්න මට එහෙම අවශ්‍ය නැහැ. දවසක මම try කරනවා මේකෙන් scholarship දීලා කවදා හරි ඉන්දියාවේ NSD එකට යවන්න try එක. මොකද මම මේකට plan එක හදමින් පවතිනවා. ඒකට තව school එකේ තියෙන syllabus develop කරනවා. ඒ තියෙන ඒ දේවල් හදාගෙන ගිහිල්ලා එතකොට මම කියන ආයෙත් එන්න පුළුවන් නම් එන්න නැත්නම් එහෙ ඉන්න. ඒ කියන්නේ ජාත්‍යන්තරේ ජය ගන්න පුළුවන් වෙන විදියට. මම කියන්නේ ජාත්‍යන්තරේ ජය ගන්න පුළුවන් එකම බාධාව තමයි ඉංග්‍රීසි. ඒ කියන්නේ මේ භාෂා. මේ භාෂාව අපි හැමෝම හදාගත්තොත් මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ භාෂාව උගන්වන යම් වැඩ පිළිවෙලකුත් දැන් ආයතනයේ තියෙනවා. ඒක හදාගෙන යනවා. නමුත් මොකද ඉංග්‍රීසි කියන එක මෙහෙම ඇනැන දෙන්න බෑ. කරන්න බෑ නේද? ඔව්, ඕගොල්ලෝ හොයාගන්න. මේක අපිට කියන්න බල ඉගෙන ගන්න. මොකද අපිත් අදටත් ඉගෙන ගන්න. මම කියන්නේ මේක ඉස්සරහට මේක ජාත්‍යන්තරත් එක ඇරෙන රටක් තමයි මේක. ඒ තැනට යන්න නම් අපේ තියෙන ටැලන්ට් එක වගේම අපේ තියෙන භාෂාව කියන එක අපි දිනු කරගන්න. අපේ ස්කිල්ස් දිනු කරගන්න. දිනු කරගන්න. මම දකින එකම දේ අපිට මේ මාකට් එක අරගන්න පුළුවන්. මොකද එහෙම කරන්න පටන් ගත්තොත් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. පවුලර ප්‍රශ්න තියෙනවා. කන්න බොන්න නැති ප්‍රශ්න තියෙනවා. ඒවා අපි හදා ගන්න ඕන. මං කියන අපිට නෑ නෑ බෑ කියලා අර දවසින් දවසේ පාරට එන හිඟන්න ප්‍රමාණය වැඩි වෙනවා වගේ අපි ඉඳලා හරියන්නේ නෑ. අපි මේකේ හැදෙන්න ඕන. මම හිතන්නේ එකම තැන ඒක. කාටුණත් කියන්න පුළුවන් මේක නෑනේ. ඕගොල්ලෝ කරන්නේ බොරුවක් නේ. එහෙම කියන අයට මං උත්තර දීලා තියෙන වෙන වෙනම. ඒ කියන්නේ රණ්ඩු වෙන්න යන්නේ නෑ. උත්තර දෙනවා. උත්තර දෙලා සමහර අය අනකෝ ඕගොල්ලෝ හදපු නළුවෝ ඉන්නවද? මම කියන සර් දැන් කාර්යයක් 27 නළුව ඉන්නවා නළුව විතරක් නෙමෙයි ෆීල්ඩ් එක ඇතුලේ ඉන්න යුනිට් වල වැඩ කරන ආර් ඩිරෙක්ටර්ස්ලා DOPලා හැදිච්ච අය නේ හැබැයි අපි DOP කරේ නැහැ ඒගොල්ලෝ හොයාගෙන යන්න මොටිවේෂන් එක අපි දුන්නා ඉතින් ඒ වගේ බලයක් මේක ඇතුලේ හදාගෙන යන්න සහ ව්‍යාපෘතියක් හදාගෙන යන්න අපිට බැරි නැහැ ඒකට තමයි මේ try කරන්නේ දැන් ප්‍රදීප්නේ ඔය කියපු දේ කරුණු කාරණාත් එක්ක මට නිකන් මෙන්න මෙහෙම අහන්න හිතුණා. දැන් අපේ කලාවේ මේ විවිධ කල්ට් හැදිලා තියෙනවානේ. ඒ කල්ට් ඇතුලේ කරන වැඩ තමයි වැඩ. දැන් ඉතුරු අය කරන ඒවා ඇත්තටම වැඩ නෙමෙයි. ඒවා නිකන් අපත වැඩ. කල්ට් එකේ කරපු දෙයක් තමයි හරි වැඩ වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇතුලේ ඉන්න ඇක්ටර්ස්ලා තමයි ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක තමයි නිවැරදි පර්ෆෝමන්ස් එක. අරම පර්ෆෝමන්ස් නෙමෙයි. අර මේ කරපු නාට්‍ය කෘති ඒවා නාට්‍ය නෙමෙයි. ඉතින් එහෙම එකක් දැන් කාලෙක ඉඳලා හැදිලා සහ ඒවා මේ ඒ මත පුම්බන්න වෙන සිවිල් කණ්ඩායමුත් ඒ වඩා ගුණ වෙලා තියෙනවා. ඒකට මට මෙන්න මෙහෙම අහන්න හිතෙනවා. දැන් මේ ඇක්ටර් ස්ටුඩියෝ එකක් මේ හදන ළමයින්වත් හදන්නේ ඒ වගේ යම් අදිටක්සේරුවකට තල්ලු කරන්නද? අපෝ නෑ, කවදාවත් නෑ. මොකද ඔය අයිය කියන කාරණාම පහුගිය කාලයක් තිස්සේ දැක්ක දෙයක්. මොකද එහෙම තැන් තැන් වල මම ගිහිල්ලා ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි මම මේ තැනට එන කිසි කෙනෙක්ට කියන්නේ ඔබ මේක ඉඳපන්. මේක ඉඳපන් නෑ. මම කියන්නේ උඹලා කියලා ඉගෙන ගනි. හැබැයි ඉගෙනගෙන වරින් මේ ඇවිල්ලා මේ දැනුම පෝෂණය කරන්න. මම කවදාවත් සර් උනත් කවදාවත් කියන්නේ නෑ. මේක ඉඳපන්. මේකේ කුම් මෙහෙවියන්. මේකේ මැඩියෝ ටිකක් වියන් කියලා කවදාවත් කියන්නේ නෑ. අපි කියන්නේ මේකෙන් යන්න එළියට. තැප්‍රොබෙන් එකේ මොනවා හරි තියෙන යන්න බලන්න. හැබැයි ඒක උන් කරන විදිය ඉගෙන ගන්න. උන්ගේ කල්චර් එක ඒක. අපිට බැරනම් ඒකත් එක පෑහෙන්න අපි බලාගෙන ඉන්නවා. හැබැයි අපි මෙහෙට වෙලා උන්ට පැනපැන ඉන්න එක නෙමෙයි වැඩේ. උන් මොනවද කරන්න කියලා අපි හොයන්න ඕන. අපිත් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ බේකරි මොනවද කරන්න කියලා අපි එතනත් බලන්න ඕන. අපි ඒවටත් යන්න ඕන. උන් කරන රැඩිකල් වැඩ මොනවද?
මං කියන්නේ එහෙම දේවල් වලට යන්න ඕන නාට්‍ය කරන තැන් තැන් වල නාට්‍ය කරන හැමෝගෙම නාට්‍ය බලන්න ඕන YMB කේ නාට්‍ය බලන්නත් යන්න ඕන පුංචි තිටිකේ කරන නාට්‍යයන් බලන්නත් යන්න ඕන වෙන්ට් එකේ කරන අපි හිතන භාවිතාවන් ඇතුලේ දියුණු වර්ධනයක් තියෙන නාට්‍ය බලන්නත් යන්න ඕන හැම එක හරියට තමිල් ඉංග්‍රීසි සිංහල ඕන එකක් බලනවා වගේ මම කියන්නේ මේක ඇතුලේ හිර වෙලා ඉන්න එපා යන්න මං කියන්නේ දැන් සමහර අය මෙතෙන්ට එනවා සමහර කෝසස් ඉවර කරලා ප්ලේ අවුට්ස් එක ඉවර කරලා මෙතෙන්ට එනවා කියන උඩ දැනුම යම් කිසි අපි ගැන විශ්වාසයක් එක්කනේ එතකොට මම හිතන්නේ මේක මැරිව වෙන්න අවශ්‍ය නැහැ අදි තක්සීරුවක ඉන්න එපා කවදාවත් හරි නිහතමානී විදියට අදට වැඩකට ගියත් මම කියන්නේ යුනිට් එක බල්බයක් උස්සගෙන හරි යන්න උදව් කරා කිසි ප්‍රශ්නයක් නැහැ ඒක සර් වුණත් කියන කාරණා ඉතින් මම හිතන්නේ එහෙම අදි තක්සීරුවෙන් අපි කවදාවත් හදන්නේ උඹලා තමයි ඇඩ් කරන මාර පොරවල් උඹලා තමයි උඹලාගේ සීන් තමයි ලස්සනට අනිත් ඇක්ටර්ස්ලාගේ නෙවෙයි උඹලා තමයි මරු එහෙම කවදාවත් නැහැ උඹලා කරන වැඩත් ෆේල් වෙනවා අපි කරන වැඩත් ෆේල් වෙනවා හැමදාම අපිට සක්සස් වෙන්න බෑනේ ඒක අපි අවබෝධයක් තියෙන එක සවිඥානික අපි හැමදෙස්සම තීරුම් ගත්ත කාරණාවක් ඉතින් මම හිතන්නේ නැහැ ළමයි කවදාවත් එහෙම අපේ තැනක ඉන්නවා කියලා ඉතින් මේ ඒක නිසා සමහරක් තැන්වල යන්න කට්ටිය එකතුලා මියුසික් ෂෝ එකක් බලන්න යන්න ඒකෙදී ඉන්නේ මේ අපේ MP actors ටිකේ සෙට් එක විතරයි මෙතනින් එහාට බෑ එහෙම එකක් නැහැ මේකෙදී එකතු වෙන මෙතෙන්ට එනවා දැන් දැන් ටික ටික පොඩි මෙහෙම මම හදාගෙන තියෙන අපි යුනිවර්සිටි එකයි එනවා ඊට පස්සේ ප්ලේ හවුස් එකකින් එනවා අපිත් ඒක කතා කරනවා ඉස්සරහට එහෙම පොඩි වැඩ කරන්න plan කරනවා එහෙම දේවල් තියෙනවා නැතුව මේක මික කුලකයක් වෙන්න ඕනේ හැබැයි එහෙම දැන් මේකේ තියෙනවා අර අයියා කිව්වාගේ අපේ අය විතරයි මේ රැඩිකල් වැඩ කරන්නේ උඹලට බෑ එහෙම එකක් තියෙනවා සා යුනිවර්සිටි එකතුලත් ඒ ප්‍රශ්නේ තියෙනවනේ අපේ මම මේ ප්‍රශ්නේත් කියන්න ඒ කියන්නේ මේ ඉගෙන ගන්න යුනිවර්සිටි කී අය විතරයි ඇතුලේ අය විතරයි එළිය අය මේ එන්න එපා නෑ මං හැමදාම යෝජනා කරන කාරණාවක් තමයි එළිය අයත් එන්නේ මේ ප්‍රොඩක්ෂන් උදව් කරන්න එළිය කෙනෙක්ට අවස්ථාව දෙන්න අපේ ළමයි එක ප්‍රොඩක්ෂන් එකක් කරන්න එතකොට මුන් අඳුර ගන්න මුන් ඊට පස්සේ මේක අවුට් වෙනකොට නැත්තම් මැඩි වගේ ගමේ ගිහිල්ලා ඉන්නවා ගෙදර ළමයි හදාගෙන බලාගෙන ඊට වඩා මේ කට්ටියත් එක්ක වැඩ කරන්න මේ එහෙම එකතුවක් හදන්න ඕන මේ කොලබරේට් වෙන්න එපා නැත්නම් හැමදාම අපි කරන අය විතරයි එහෙම වෙන්න ඕනේ ඉස් දැන් මොකද මේක සමහරක් වෙලාවට අපි ෆයිනල් ප්‍රොඩක්ෂන් එකක් කරාද ෂෝට් ප්ලේ එකක් කරා ෂෝට් ෆිල්ම් එකක් කරාද එළිය වැඩ කරන අය අපි ගෙන්නනවා එයාට දෙනවා මේ ටීම් එක හෑන්ඩල් කරන්න මොකද අපිම කරන්න ඕනේ කියලා එකක් නැහැ ඉතින් ෂෝට් ප්ලේ එකක් කරත් එළිය දැන් මේ වෙනකොට අවුරුදු යූත් හරි රාජ්‍යයේ බෙස් ප්‍රොඩක්ෂන් එක ගන්න ඩිරෙක්ටර් ගෝමර ගෙන්නන්න තමයි මම ට්‍රයි කරන්නේ ඒකට ඒගොල්ලොත් එක මූව් වෙනෝනේ ඒගොල්ලොන්ට මම අඳුර ගන්නකොට ඒගොල්ලෝගේ ප්ලේ වලට ගන්නවා මේක ඇතුළේ හිර වෙලා අපිම නාට්‍ය කරගෙන අලි අපිම ෆිල්ම් කරන්න අපිත් ෆිල්ම් කරනවා හැබැයි අපේ එළියටත් යන්න ඕනේ ගිහින් අලුත් දෙනු මරන්නේ අන්න එහෙම මතවාදයක් තමයි අපි ඇතුළේ තියෙන්නේ දැන් මේ MP actors studio එකෙන් රංගනය හදාරපු ශිල්පියෙක් එළියේ ප්‍රධාන ධාරාවේ වැඩවලට ගියාට පස්සේ අපි තමු ටෙලිවිෂන් ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන් ෆිල්ම් ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන් අතන නාට්‍ය කලාව ඇතුලේ වෙන්න පුළුවන් එහෙම තැනකට ගියාට පස්සේ ඒ පිළිබඳ යම් ඕගොල්ලන් කිසියම් ඒ ශිල්පියා හෝ ශිල්පිනිය පිළිබඳ අධීක්ෂණයක් යෙදෙනවද මොකද මේ විශේෂයෙන්ම ටෙලිවිෂන් ෆීල්ඩ් එකේ ඇතුලේ මතයක් ගියා මේ මහේන්ද්‍ර පෙරරාගේ ඇක්ටර් ස්ටුඩියෝ එකෙන් නම් මොකෙක්වත්ම ගේන්න එපා මොකද උන් ඇවිල්ලා මෙතන මේ ගංජා ගාගෙන නිකන් පොර ටෝක් දීගෙන ඉන්නවා මිසක් මේ කිසි වැඩක් කරන්නේ නැහැ කියලා දැන් එවැනි මතයක් නෑ සමහර විට යන්නේ නැති නෑ සතියක් දෙකක් වර්ක්ෂොප් වලට ආපු අය ගිහිල්ලා කියනවා මම මේ මහේන්ද්‍රගේ වර්ක්ෂොප් එක කරලා ආවේ කියලා එහෙම එහෙම වෙන්නත් පුළුවන් හැබැයි ගින්දරස්ස යම් දුමක් තියෙන්නත් පුළුවන් නේ අනිවාර්යයෙන්ම එතකොට දැන් එහෙම මතයක් නැවත ඇති නොවෙන්න මොනවද අරගෙන තියෙන වැඩපිළිවෙල දැන් ප්‍රදීප්්‍ය මූලිකත්වයෙන් ඔව් එහෙම යුගයක් ඉස්සර තිබ්බා මගේ කන්ට ඇහිලා තියෙනවා අපු උකුම් ගන්න එපා ඔව් අයියේ කිව් විදිහට මට ඇහිලා තියෙනවා අයියට ඇහිචේවනේ ඉතින් එහෙම ඒවට මම යම් කිසි විදිහට මෙහෙම නිකන් රණ්ඩු වෙන්න උත්තර දීලා නැහැ කවදාවත් අහුම්කම් දීලා තියෙනවා හරි ඇත්තනේ ඒ වැරද්දක් තියෙනවා ඉතින් වැරද්දක් තියෙන නිසානේ කියන මැත්තේ නැත්නම් අර කිව්වාගේ ගින්නක් නැතුව විමක් නගින් නැහැනේ ඒ වගේ අර කිව්වාගේ දවස් දෙක තුනක් වර්ක්ෂොප් වල ගිහින් කියන අපි මහේන්ද්‍ර සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ අපි වර්ක්ෂොප් වි බැරි ඉන්න සර්වත් දැකලා නැහැ ඒ වගේ අය ඉන්නවා ඉතින් ඉතින් මම කියන්නේ ප්‍රධාන කාරණාව මහේන්ද්‍ර සර් තමයි උගන්වන්නේ පූර්වාදර්ශය එයා තමයි හැබැයි එයා ජොයින්ට් එකක් ගන්න වෙන්න පුළුවන් එයා සිගරට් එකක් බොනවා වෙන්න පුළුවන් එයා අරක්කු ටිකක් බොනවා පුළුවන් ඉතින් කමක් නැහැ කියාගෙන ඉන්නේ. හැබැයි අපි එයා වෙන්න යන්න ඕනේ නැහනේ. මොකද සර් කවදාවත් උගන්නන ගමන් කියන්නේ උඹලා ගංජා ගහන්න ඕනේ කියලා කියන්නේ නැහනේ. එයා ආශ්‍රය කරන යාගේ පිරිසක් ඉන්නව පුළුවන්. කමක් නැහැ. ඒක එයාගේ විදිය. මෙතෙන්ට එන ගොඩක් අය දැන් මේ සිස්ටම් එක ඇත්තටම ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර තිබිච්ච ලොකුම ප්‍රශ්නේ එයාව තමයි ඉමිටේට් කරන්නේ. මෙහෙමයි ඇඩ් කරන එකක් එයාගෙන් ගත්තට කමක් නැහැ. එයා සිගරට් එක බොන විදිහ, එයා ජොයින්ට් එක ගන්න ඊවද මෙතෙන්ට එන අයට ප්‍රශ්නේ. එහෙම පොඩි තකතිරු යුගයක් මේක තිබුණා. නැත්තේ නැහැ. මමත් ඒක කියනවා. එහෙම යුගයක් තිබ්බා. එහෙම කිසිම පදනමක් නැතුව දේවල් කට්ටිය ගත්තට පස්සේ එහෙම දිනනවා. ඊට පස්සේ මේක කතා කරන්න කුණු හරුප විතරයි. එළියට ගියාම අපි අරගෙන අපි එහෙම අපිට ඇඩ් කරා. හැබැයි ඇඩ් කරන ගියාම උනානවා.
එහෙම යුගයක් තිබිලා තියෙනවා මමත් දැකලා තියෙනවා එහෙම අය අපේ ස්කූල් එකේ කියන්නේ ස්කූල් එකේ නෙමෙයි කාලේ වර්ක්ෂොප් එකේ හිටපය මම දැකලා තියෙනවා හැබැයි ඒක ගොඩක් විනාශ කරලා තියෙනවා මොකද මෙතන කිසි කෙනෙක්ට සර්ට් උනත් තහනම් කරලා තියෙනවා කිසි කෙනෙක්ට කියන්නේ සිගරට් එකක් ජොයින්ට් එකක් පේන්න එහෙම ගහන්න බෑ ඒකට තැනක් තියෙනවා මොකද මේක ඉගෙන ගන්න ඕන අවුරුද්ද නම් වර්ක්ෂොප් එක අපි අවුරුද්දට වඩා වැඩ කරනවා ප්‍රොඩක්ෂන් කරනවා මේ අවුරුද්ද ඉවරලා මං කියලා තියෙන හැමදාම ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න අය තාම හැබැයි මේක ඉගෙනගෙන ඉවරය නෙවෙයි ඔව් එතකොට ඕගොල්ලොන්ට අපිට සර්ටිෆිකේට් එකක් දුන්නොත් සර්ටිෆිකේට් එක පෙන්නලා කියන්න බෑ අපි දැන් කෝස් එකල අපිට ඇඩ් කරන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ නමුත් අපි ඕගොල්ලන්ට දෙනවා කාඩ් එකක් රෙඩ් කාඩ් එකක් ග්‍රීන් කාඩ් එකක් මෙන්න මේ කාඩ් එක තමයි ඉස්සරහ ශේස්ත්‍රය ඇතුළේ අපි ඩෙවලොප් කරන්න හිතගෙන අපි ස්කූල් එකෙන් එනවනම් මේක ළමයි එක්කම මේ කාඩ් එක තියෙන්න ඕනේ හැබැයි ටැලන්ට් එකගේ කොච්චර වුණත් හදන්න බෑ ඔය කාඩ් එකේ අපේ පොඩි මේ ප්‍රශ්නේ නිසා මොකද ඊළඟට හැමෝම ගිහින් කියනවා අපි දැන් ගිහලා වන් ඩේ වර්ක්ෂොප් උත් කරනවා ඒකයි අපි මහින්දසගේ ඉගෙනගෙන තියෙනවනේ ඉතින් මාර ප්‍රශ්නයක් දවසකින් කොහොමද එයාගේ ඉගෙන ගත්තේ කියලා කියන්නේ මේක දවසින් ඉවර කරන්න බැරි දෙයක්නේ ඉතින් මේ පදනම් විරත කතා ඔක්කොම අයින් කරගෙන යන කාලයක් මේක මං කියන්නේ දැන් මේ කතන්දර අඩුයි මගේ කන්ට එහෙම දැන් ඇහෙන්නේ නැහැ ආරංචි වෙන දේවල් එහෙම නැහැ හැබැයි ඉස්සර අයියගේ විතර මේ දේවල් තියෙනවා අපි වට උත්තර සපේනවා මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඕන මේ ආයතනෙට ඇවිල්ලා ඉගෙනගෙන බලන්න ඕන අපිත් එක්ක වැඩ කරලා බලන්න ඕන එන්නේ දැන් ගොඩක් අය එන්නේ මහේන්ද්‍ර පේරසගේ නම නිසා ඇවිල්ලා එන්නේ ගොඩක් ආව මුල් කාලේ ෆොටෝ ගහගන්න සෙල්ෆි ගන්න මේ එහෙමම මම බයිනවා ඇත්තටම මොකද මම තමයි මෙතන ඉන්නේ නිකන් හිට්ලර් වගේ මාව එපා කරපු චරිතයක් ළමයින්ට හැබැයි යනකොට එහෙම නෑ ළමයි. මොකද අපි වැඩ කරනවනේ උන්. එතකොට එහෙම කමක් නෑ. මොකද මෙහෙම ඩිසිප්ලින් එකක් හදන්නේ හිට්ලර් කෙනෙක් වෙන්න වෙනවා. මං කියන්නේ ඒක ඕනම ආයතනයක. ඉතින් විශේෂයෙන් මේ වගේ රටක දැන් සර්ට මං කියන්නේ කවදා සර් සර් වෙන්න එපා. කමක් නෑ. සර්ට සර් වෙන්න අවශ්‍ය නෑ. සර් සර් වෙන්නත් එපා. මොකද ඔයාගේ එක වෙනයි. අපි ඒකට රෙක්ස්පර්ට් කරන්න ඕනේ. ඒකට මේ පිරිස හැදින්න ඕනේ. නැතුව මේ මුලින් දැන් සර් කියන කතාවක් සම මම දැකපු කතාවක් තමයි ඉස්සෙල්ලා ඉන්නේ සර් කියාගෙන. අයිය වෙනවා ඉතින් මචං වෙනවා මචං වෙනවා අන්න ඒ යුගයක් තිබුණේ ඒව දැන් නැති කරලා තියෙනවා මම කියන සර් කැමති නැහැ වඳිනවට මම කියන්නේ සර්ට එකම දෙයක් කැමැත්තෙන් කෙනෙක් ගෞරවයක් ඇතිලා වඳිනො නම් ඒකට ඉඩ දෙන්න මොකද ඒක වෙන්න ඕන මොකද ඒක නවත්තනකොට තමයි ඊළඟට අර කියන්නේ ඒක තමයි ප්‍රශ්නේ සර්ගේ විදිය මං කිය සර් කමක් නැහැ හැබැයි වඳින ගණන්ට එපා කියන්න එපා හැබැයි ඌ කැමැත්තින් නම් ආදරයකින් නම් මොකද සර්ට මේ භක්තියක් ඒක ඇති වෙන්නේ නිකන් නෙවෙයිනේ සර්ගේ මොකක් හරි ටැලන්ට් එකක් නිසා සර්ගේ මොකක් හරි ඩිසිප්ලින් එකක් නිසා ඒකට ඉඩ දෙන්න ඕනේ මං කියන්නේ වඳින්න කියන්නේ සර් කියන්නේ කියලා අපි කවදාවත් කියන්නේ හැබැයි එයා කැමැත්තින් සර් කියනවනම් අපි ඒකට එපා කියන්නෙත් නැහැ මොකද නැත්තම් මේක ඩිසිප්ලින් එක හැදෙන්නෙත් නැහැ අර දේවල් ගොඩ නැගෙන්නෙත් නැහැ නැතු හැමෝට ලොකුයි එපා මේ ඊට පස්සේ උනුත් ලොකු අයියේ කියන්න ගන්න දැන් හැමෝම ලොකු අයියේ කියනවා ඒක සර්ගේ වර්ඩ් එකක් අපි හැමෝම දැන් ලොකු අයියේ කියනවා දැන් මේ ස්කූල් එකට ආව කියලා හැමෝම ලොකු අයියේ කිව්වා කියලා එයා වෙන්නේ නැහැනේ ඒක වෙන්නත් අවශ්‍ය නැහැ තමන්ගේ දේක් හොයාගෙන යන්නේ අනිකාගේ දේවල් අරගෙන තමයි මේකෙන් යැපෙන්න බලන්නේ මම කියන්නේ හැමදාම මේ ප්‍රශ්න ගැලවෙන්න නවතින්න නම් මේකේ මේ ඩිසිප්ලින් එක හදාගෙන යන යුගයක් මම හිතනවා ඒ යුගයේ තිබිච්ච දේවල් නැති කරන්න අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ඒව දැන් වැඩ කරමින් පවතින කාලයක් ප්‍රතිමන්ද මේ රංගනේ පැත්තෙන් මේ පොඩි නිකන් පෞද්ගලික කාරණාවකට එනවා ඒක තමයි මේ මම මෑත කාලේ දැක්ක මේ විවාහ උත්සවයක් ඇතුලේ දැක්ක හොඳම පූර්වාදර්ශය තමයි ප්‍රදීප්ගේ වෙඩින් එක බොහොම චාම් මේ අපි මේ සාකච්ඡා කරන මේ ආයතනයේ වයි වෙඩින් එක තිබුණේ පොඩි පෝරුවක් ඇතුලේ නැගලා කට්ටියට බුලත් දීලා දෙමව්පියෝ ළඟම ඥාතියෝ ළඟම හිතවතුන් කීප දෙනෙක් ඇවිල්ලා පැය දෙකක් වගේ ඇතුළත අස්සම් කළා මුදුමාරු කළා කිරිබත් කෑල්ලක් කෑවා වැඩේ ඉවර කළා අතරම ඒක මේ මම හිතන්නේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ප්‍රදීප්ට නෙමෙයි ප්‍රදීප්ගේ බිරිඳට මොකද සාමාන්‍යයෙන් කාන්තාවෝ කැමති නෑනේ එහෙම පුංචි උත්සවයක් අරගෙන වෙඩින් එකක් ඉවර කරන්න. ඒවල කැමති බෑන්ඩ් එක ගහලා ෆ්‍රී ෂූට් කරලා ඒවා ස්ට්‍රීම් කරලා ලක්ෂ 150ක 200ක වෙඩින් එකක් තමයි බොහෝ කාන්තාවෝ කැමති ආද විශාල හෝටලයක. ඉතින් ඒක ඇත්තටම මේ ප්‍රදීප් මම හිතනවා වර්තමාන මේ ලංකාව වගේ රටක තරුණ පරම්පරාවට හොඳම පූර්වාදර්ශයක් මෑත කාලේ මම දැක්ක. කාගෙද මේ යෝජනාව? ඇත්තට මේ යෝජනාව කියන්නේ ඉතින් අපි දෙන්නම කතා වෙච්ච දෙයක් තමයි. මොකද මේ ජීවිතේ අපි මේ දියුණු වෙන කාලයක් මේක අපේ වර්ධනය වෙන කාලයක්. ඉතින් අපි තියෙන සල්ලි ටිකක් වියදම් කරගෙන පිස්සු කෙලලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද මගේ එහෙම නම් කවදාවත් ආසාවක් නැහැ. එයාගෙත් එහෙමයි. එයාගේ නම උදයන්ගනි මොන්රාගල එයාගේ ගම. මගේ යුනිවර්සිටි එකෙමයි හැබැයි මේ සම්බන්ධය ඇති වෙන්නේ ක්ලාස් එකෙමයි ඒක මොකද එයා ඉගෙනවා ඉගෙන ගන්න ඒකත් සර්ගේ යෝජනාවක් සහ සර්ගේ මැදිහත් වීමක් තමයි සහ මේ අපි දෙන්න කැමැත්තක් එක්ක ඒක ගොඩ නැගුණේ ඉතින්
ඒක වෙන කාරණයක්. හැබැයි අපි දෙන්නගේ වැදුණු තීරුම් ගත්තා. මොකද මගේ ගමන මොකද්ද? මම යන්න try කරන්න මොකද්ද කියන එක එයාට අවබෝධයක් තියෙනවා. ඒක නිසා මම කිව්වේ මම නම් කැමති නැහැ. එහෙම wedding ගන්න මට සල්ලිත් නැහැ. මොන කියන්න ඕනේ? මම එහෙම සල්ලිකාරයෙකුත් නෙමෙයි. මට සල්ලිත් නැහැ. එයාටත් නැහැ. අපි දෙන්නටම නැහැ. හැබැයි අපි ජීවිතේ යම් කිසි දෙනා හම්බ කරගෙන දේවල් එක ඉතුරුවක් කරගන්න ඕනේ. ඒ ඉතුරුව ඇතුළේ මෙන්න මේකට පොඩි ප්‍රමාණයක් වීදම් කරගෙන අපි මේක මෙහෙම කරමු. මොකද දැන් අපිට මේක තැනක් තියෙනවා. අපි ස්කූල් එකක් අපි හදාන්නේ එතන තියෙන. ඉතින් මේ වගේ ස්පේස් එකක් තියාගෙන අපි ඇයි තවත් වෙන තැනකට යන්නේ? සා ගොඩාක් අයට කියලා ඇයි අපි වද වෙන්නේ? තවත් ඒ අයටත් වද කරන්න ඕනේ. මොකද වෙඩින් එකට ගියාම කීයක් හරි දීලා එන තියෙන ප්‍රශ්න අපි දන්නවා. මිනිසුන්ට මොන වුණත් ආවිල කීයක් හරි දෙන්න වෙනයි. නමුත් මේ මං කෝ සර් ඉන්නවා. බූඩි අයියා අපේ ඊළඟ අනිත් චරිතේ. ඉතින් බූඩි අයියායි සර් ඉන්නවනේ. ඉතින් දෙන්න අත්සන් කරන දෙපැත්තෙන් ඒ ඇති. සා ඔයාලා ගෙදරින් එන්න. එන්න කියන්නේ ගෙදර අයටත් එන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. අමාරු නමුණු රාග විඳලා එන්න. ඒක කිසිම අවුල. හැබැයි දැන් මගේ ගෙදරින් ආවේ තාත්තා විතරයි. මොකද මගේ අම්මා රට සහ මගේ අයියා කෙනෙක් කියලා නංගිලා දෙන්න කෙනෙක් කිසි කෙනෙක්ට මම එන්න එපා කිව්වා. මම ඕනේ නැහැ ඔයගොල්ලෝ මන් දන්න. මොකද මේ මිනිස්සු මේවට එන්න ගියාම මාර දුකක් දෙනවා. ගම්වල මිනිස්සුනේ අපි. මම දන්නවා ඊට පස්සේ ඌකට ඇඳුමක් හොයන්න ගන්න අමාරු. බුරු කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙහෙට එන්න කට්ටිය සෙට් වෙන්න try කරන වාහනයක් සෙට් කරගන්න තියෙන ඌමනා. මේ හැමදේම ඇයි මිනිස්සුන්ට කරදර කරන්න? මං කිව්වා මේක කරලා අපි එන්න ආලෝ බලන්න. එච්චරයිනේ. ඉතින් එහෙම කරදර කරන්න සම මේකේ ඉන්න අපේ පිරිස අපිට උදව් කරන අපේ ළමයි ඉන්න. ඉතින් අපි එකතු වෙලා පුරි පූර්වක් හදාගත්තා. ඒක සල්ලි වලනේ අපේම බඩු එකතු කරලා අපි හදාගත්ත පූර්වක්. දෙපැත්තෙන් ආව අත්සන් කරා කිරිබත් හදන එකත් අපේ ළමයිමයි කරේ. කැවිලි ටික හොයාගන්න එකත් අපිමයි කරේ. කෙසෙල් කැන කපල ඒ ටික කරගත්තෙත් අපිමයි. ඇඳුම හදාගන්න එකටයි මුදු දෙකටයි තමයි අපිට වියදමක් ගියේ. ඇඳුම හදාගන්නත් කියන්නේ මම නම් ඉතින් එහෙම ඇඳුම් අහන්න ගියේ නෑ නංගිට. එයාගේ පැත්තෙන් එයාට ඒක හරි තියෙන්න එපයි. අර අයිය කිව්වාගේ එහෙම නිකන් වියදම් කරන දේවල් නෙවෙයි. අපි ෆොටෝස් ටිකක් ගත්තා අනාගතයේදී ඒක දකින්න ඕනේ වෙයි කියලා හිතලා. ඊට පස්සේ ඒකටත් අපිට යාළු උදව් කරා අපේ ඉන්න අයම. ඉතින් ඊගෙන මම ලැජ්ජ වෙන්නෙත් නැහැ. මට සල්ලි තිබුණෙත් නැහැ. අපිට සල්ලිත් නැහැ. ඉතින් හැබැයි ඉස්සරහා ජීවිතේ ගැන අපිට අදහසක් තියෙනවා. ඒක ගැන හිතලා මේ වගේ දෙයක් කරේ. මම හිතන්නේ ඔබ මේ කියන්නේ ඉදිරි ජීවිතයට ලක්ෂ 150ක් විතර ඉතුරු වුණා. ඔව් අනිවාර්යයෙන්. ඒක එහෙම ඉතුරුවක්. එහෙම ඉතුරුවක් වුණා. ඒක ඊටාම වටින කාරණාවක් අද වගේ කාලෙක මේ වගේ මේ රටක් ඊටාම ආර්ථික අතින් අරාජික වෙලා වලපල්ලට ගිය කාලෙක අතරම මේ තම අගේ කළ යුතු ප්‍රශංසා කළ යුතු වෙඩින් එකක් ඒක. දැන් ප්‍රදීප් මේ ගමේ ඉඳලා කොළඹ ඇවිල්ලා අම්බ කට්ටක් කාලා මේ ගොඩ නැගිලා තියෙන තැන ගැන විශේෂයෙන්ම ඔබේ ඇකඩමික් පසුබිම ගැන. දැන් ඔබේ දෙමව්පියෝ ඔබේ ගමේ යාළුවෝ ඉතාම සතුටු වෙති. ඔබේ සමීපතමයෝ. උන් මොනවද ඔබ ගැන කියන්නේ හිතන්නේ? කියන්නේ සතුටු නැහැ ගොඩක් අය ඉන්නවා. බුරු කියන්නේ කවදාවත් දැන් අමගේ අම්මා තාත්තා මං මෙහෙම ඇඩ් කරන දේක් බලන්න කවදාවත් මෙහෙ ඇවිල්ලා නැහැ. හැබැයි මගේ තියෙන මම මේක කාරණාවක් කියන්නේ මේක පොඩ්ඩක් පිට පනින්න පුළුවන්. මගේ ජීවිතේ එකම ආසාව තියෙන කවදාද ඒගොල්ලෝ සතුටින් ජීවත් කරන එක. කියන්නේ මං මේක ඇතුලේ ඉන්නකම අම්මා තාත්තා උනත් සහ මගේ පවුලේ කට්ටිය මගේ යාළුවන්ට මට උදව් කරන්න පුළුවන් නම්. මොකද මං දන්න ජීවිතේ මෙතෙන්ට මං විඳපු දුක මං හැමදාම හිතන්නේ ඒගොල්ලන්ට මට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගමේ ඉන්න අයට කොහොමද උදව් කරන්න? හැබැයි මං ගැන ඒගොල්ලෝ සතුටු වෙන මාර විදියට. මගේ අම්මට වුණත් ඒ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. යා රට ඉඳගෙන විඳින දුකත් එක්ක සහ එහෙම හැම දෙයක් එක්කම. අපේ තාත්තට කියන්නේ මේ සුනිල් කියලා. සුනිල් අයියා කොල් කියලා තමයි කියන්නේ. ඒ වගේ එහෙම කතා කරන දේ ඒගොල්ලෝ හරි සතුටු. ඉස්කෝලේ වුණත් අදට ගුරුවරු මං ගැන කියන්නේ මම ඉස්කෝලේ හිටුම එපා කරමු චරිතයක්. ඒ කියන්නේ ඉගෙන ගනි එහෙම ගමනක් යයි කියලා කවුරුත් හිතුවේ නැහැ. හිතුවේ නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හැමෝම මං ගැන සතුටු වෙනවා සහ ඒ කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවා කියන සතුට නෙමෙයි ඒගොල්ලොන්ට තියෙන්නේ. මේක මං හිතන්නේ ඒගොල්ලෝ කියන එක කාරණාවක් තමයි ඔබ යන ගමන තමයි අපිට තියෙන සතුට. ඉතින් මම හිතනවා යම් කිසි දින මගේ සාර්ථකත්වයේ ඒගොල්ලෝ සතුටක් විදිහට භුක්ති විඳිනවා සහ ආඩම්බර වෙනවා. ඉතින් මේ එහෙම දේවල් තියෙනවා. නමුත් මම හිතනවා ආපු ගමන ඇතුලේ ගෞරවයක් ඒගොල්ලොන්ට ලැබෙනවා. 90%ක්ම ඒගොල්ලොන්ට තියෙන මට නෙමෙයි. මොකද ඒ ශක්තියනේ මගේ ඇතුලේ තියෙනවා. මොකද ගමෙන් ලැබිච්ච තාත්තගෙන් ලැබිච්ච අම්මගෙන් ලැබිච්ච සහෝදරයන් ලැබිච්ච ගමේ සහ යාළුවන්ගේ ඉස්කෝලෙන් ලැබිච්ච අත්දැකීම් තමයි අද මම මේ දිය කරන්නේ. තව අවුරුදු 10කින් ප්‍රදීප් ඉන්න තැන පිළිබඳව ප්‍රදීප් මේ වෙනකොට හිතලා තියෙනවද? අවුරුදු 10ක් කියන මගේ ටාගට්ස් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඇකඩමික් පසුබිම ඇතුළේ. ඔව් මට ආසය කවදා හරි ඇක්ටිං සහ මයිමින් කියන ඇතුලේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා කියන්නේ නිකම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න නෙවෙයි. ප්‍රැක්ටිකල් සහ ඇකඩමික් පැත්ත දෙපැත්තම බැලන්ස් කරගත්ත සහ කවදාහරි ලංකාවේ අභිරූපණ කියන එක යුරෝපීය ආභාෂය නැතුව දේශීය ආභාෂයක් ඇතුව කොහොමද අපේ අනන්‍යතාවයක් ඇතුව හදන්නේ කියන රිසර්ච් එක ඇතුලේ ඒ දේවල් කරමින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ආසයි.
සහ අපි හැමෝම මෙතඩ් ඇක්ටිං කියයි මයිස්නගේ ඇක්ටිං කියයි දිනේෂ් සිදුරෝගේ කියයි එකක ඇක්ටිං ස්ටයිල් තියෙනවා. හැබැයි මං ආසයි කවදාද ශ්‍රී ලංකන් මෙතඩ් ඇක්ටිං කියලා එකක් මේක ඩිවලොප් කරන්න. අපේ දේශීය අනන්‍යතාවයක් එක්ක අපේ තියෙන ශරීරය අපේ කල්චර් එක අපේ තියෙන මයින්ඩ් වැඩ කරන විදිහත් එක්ක කොහොමද අපේ ඇක්ටිං ස්ටයිල් එකක් අපි මෙතඩ් ඇක්ටිං වලට ගේන්නේ මෙතඩ් එකක් විදිහට ගේන්නේ. ඒ කියන්නේ සරච්චන්ද සර් කරා වගේ එකක් නෙමෙයි මම කියන්නේ. ඒක පොඩි වෙන ස්ටයිල් එකක් නේ. මම කියන්නේ අපි එකයි මේකයි මික්ස් කරලා කොහොමද අපි එකක් ගේන්නේ කියන එක. අන්න ඒවයි ඇතුලේ කවදාද රස කෙනෙක් වෙන්න අංක එක තමයි මගේ ලොකු අරමුණක්. සහ ලංකාවේ හොඳ මරුණත් කවදාද මිනිසුන්ට මතක හිටින්න පුළුවන් ඇක්ටර් කෙනෙක් වෙන්න ආසයි. ඒක තමයි පොඩි කාලේ තියෙන ලොකු ආසාව. මොකද මම පොඩි කාලේ පොතක ලේදිවිච්ච අරමුණු පහක් තියෙන අරමුණු පහ ඇතුලේ තමයි මම තාමත් වැඩ කරන්නේ. හැබැයි ඒ පොත කවුරු හරි හොරගම් කරා මගේ. ඒ පොත නෑ. අරමුණු පහ මතකද? අරමුණු තියෙන ඒව හොරගම් කරන්න බෑනේ. ඒක එකක් ඒක ඊළඟ ජීනි ඇක්ටර් කෙනෙක් වෙන්න කොහොමද කියන එක. ඒ කියන්නේ නිකන් ඇක්ටර් කෙනෙක් වෙන්න නෙවෙයි. කවදා හරි පවතින සහ මිනිසුන්ට මතක හිටින සහ ඊළඟ પરම්පරාවක් ගොඩනගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් වෙන්න ආසයි. ක්ලාස් එකට එද්දිත් මම ඒ වරමුණු කරගෙන ආපු දේවල්. නැතුව පස්සේ හැදිච්ච දේවල් නෙමෙයි. අනිත් එක කවදා හරි ලංකාවේ සයිලන්ට් මූවි සහ චැප්ලින් කරා වගේ ෆිල්ම්ස් කරන එක ඒක අරමුණ. දැන් ඒකට මම දේවල් හදාගෙන යන කාලේ. ඉතින් ඒ ෆිල්ම් කරන එක. මේක කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කවදා හරි ලංකාවේ ඇක්ටර් කෙනෙක් කියන්නේ ඔස්කා අවෝඩ් එකක් ගන්න තැනට හදන්න මාර ආසාවක් තියෙන එක බැරි වෙන්න පුළුවන්. මේ දැන් හැබැයි මම හිතනවා පහුගිය කාලේ අවෝඩ් සම්බන්ධ විදියත් එක අපේ රටට බැරි නෑ. අපිට ටෙක්නොලොජි සහ ක්‍රියේටිවිටි කේ පොඩි ෆේලියර් එකක් තියෙනවා. ඒක හදාගත්තොත් අපිට පුළුවන්. මොකද එහිම දැන් අවස්ථා දෙනවා. ඒවයි chances දෙනවා. නමුත් මම හිතනවා ඒ තැනට යන්න උපරිම මම මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් ලයින්ස් ඇන් බියොන් අපි කණ්ඩායම ඔබට සුබ පතනවා. ඒ ඔබේ ප්‍රාර්ථනාව සඵල වෙන්න කියලා අනාගතේ. Thank you. හරි දැන් අරමුණු සහ ඔබේ ජීවිතයත් එක්ක ගත්තොත් මොකක්ද ප්‍රදීප්ගේ ජීවිතයේ තියෙන තේමා පාටේ හැමතිස්සෙම උත්සාහ කරන්න උත්සාහ කරන්න සහ කරන දේවල් වලට ආදරය කරන්න උත්සාහ කරන එක ඇතුලේ කරන දේවල්ට ආදරය කරන්න බොරු කරන්න එපා වටපිටාවට තමන් ඉගෙන ගන්න දේවල්ට බොරු කරන්න එපා සහ මේ දේවල් ෆැෂන් එකක් කරගෙන ඉස්සරහට යන්න කොහේ ගියත් මේ දේවල් ලැබෙනවා ඒ දෙයට අවංකන. තමන් ඒක ඇතුළේ ජීවත් වෙනවා නම් තමන් ආදරය කරනවා ඒ දේවල් පෙරලා ලැබෙන කතාව ඉතින් සත්‍යයක්. මම අවසාන වශයෙන් මම මේ සාකච්ඡාව නිමා කිරීමේ යතුරු බාර දෙනවා ප්‍රදීප්ට. ප්‍රදීප් රාමවික්‍රම කියන්නේ මේ රටේ තරුණ પરම්පරාවට හොඳ පූර්වාදර්ශයක්. ඒ නිසාම මම ප්‍රදීප්ගෙන් ඉල්ලා හිටිනවා ඔබට යම් මුදාහැරීමක් ඇති මේ රටේ සමස්ත තරුණ ප්‍රජාවට කලාව හැදෑරුවත් නැතත් වෙන විෂයක් තුල ජීවත් වුණත් ප්‍රදීප්ට යමක් කියන්න ඇති මේ රටේ තරුණ ප්‍රජාවට. ඒ කියමනත් එක්ක අපි අද මේ සාකච්ඡාව නිමා කරමු කියලා. හා තමන්ගේ දැනුම හොයාගෙන යන තැන් දැනුම ඉගෙන ගන්න දැනුම හොයාගෙන යන සහ රට දාලා ගිහිල්ලා වෙනත් රටක ගිහිල්ලා ඉගෙනගෙන ඒක රට ඇතුලේ ජීවත් වෙන එක නෙවෙයි මේ රටේ ඉගෙනගෙන දේවල් ගිහින තවත් රටකින් ඉගෙනගෙන ඇවිල්ලා හරි මේ රටේ මේ රට කියන්නේ ශ්‍රී ලංකාව කියන එක කොහොම හරි ලොකු තැනකට ගේන්න හැමෝම තරුණ විදිහට උත්සාහ කරන්න සහ ඒ අතරේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න රටක් විදිහට රට ගැන හිතන්න ඊළඟ પરම්පරා ගැන හිතන්න හැම දෙයකටම ආදරය කරන්න එච්චරයි ජය වේවා එහෙනම් ජයෙන් ජය වේවා ප්‍රදීප් Thank you ජය වේවා ජය වේවා Lions and Beyond ජනක කුඹුකගේ සමග සැරිසරමු